සුබ දවසක් වේවා ආදරම් මිතාතිපත එදුවේ සමහර වෙලාවට සමහර අය ඇවිදින් මට කියනවා ෆාද මගේ මේ සිත ඇතුලේ තියෙන වේදනාව පුදුමාකාර දෙයක් ඒකෙන් මට නිදහස් වෙන්න හරිම අමාරුයි ෆාද මං ගොඩාක් අමාරුවෙන් මේ කාලෙ ජීවත් වෙන්නේ ඉතින් මෙහෙම කියන අයට සමහර වෙලාවට මම පෞද්ගලිකව තෙරපිස් කරලා තියෙනවා ඒ තෙරපීන් අතර මට මතකයි එක්තරා තෙරපි එකක් තමයි සොරෙකු ඇවිදින් සොරා අරගෙන යන තෙරපි එක එතකොට දැන් අපි ගාව ගොඩාක් මතකයන් තියෙනවයි කියමුකෝ ඍණාත්මක මතකයන් වේදනාවේ මතකයන් කලකිරීමේ මතකයන් එපාවී මොකම තියෙනවනේ දැන් ඔබ නිදාගෙන ඉන්න මොහොතේදී ඔබ ළඟට ඇවිල්ලා හොරෙක් ඇවිල්ලා මේ ඔක්කෝම දේවල් හොරකම් කරනවා ඔබේ වේදනාව හොරකම් කරගන්නවා ඔබේ තිබිච්ච සිත්තැවුල හොරකම් කරගන්නවා ඔබේ අසනීපය හොරකම් කරනවා ඔබගේ ජීවිතයේ තිබිච්ච ඒ ඍණාත්මක මතකය ඔහු හොරකම් කරගෙන පොදි බැඳගෙන යනවා ඔබට පේනවා දැන් ඇස් එක වහගෙන ඉන්නකොට ඔබ මේ මොහොතේදී හිතනවා රයිට් දැන් මෙයා ඔක්කොම දැන් ගන්නවා නමුත් දැන් මට මේ මොහොතේ නැගිටින්න බෑ මම නැගිටලා මේ මොහොතේදී මේ මනුස්සයත් එක්ක පොර බැද්දොත් කාරිය අපරාදී ඊට වඩා හොඳයි ඒව ටික අරගෙන යන්න දීලා ඉන්නවා ආ දැන් මෙන්න අරගෙන යන්න ඉඩ දෙනවා ඒක අරගෙන යන්න ඉඩ දෙනවා වේදනාව ඔක්කොම අල්ලකට දාලා දැන් ඒ සොරා අරගෙන යනවා ඔබ දකින්නට ඕනේ ඔබ දකින්නකොට ඔහු ඔබගේ ජීවිතෙන් එහෙමම පිට වෙලා යනවා ගෙදරින් පිට වෙලා යනවා ඔබ නිහඬව බලාගෙන ඉන්නවා එදාට රත්නම් මේ තාත්තිපති දුවේ ඔබ ගාව තිබිච්ච ඒ අසතුට වේදනාව ඔබ අරගෙන යන්න ඉඩ දීලා බලාගෙන ඉන්නකොට ටික වේලාවකින් ඔබේ තිබිච්ච ඒ පීඩණය ඔබේ ජීවිතෙන් අහක් වෙලා යනවා මේක තෙරපි එකක් ඉන්සත් ජීවිතේ ඔබ ගොඩාක් වැටිච්ච මොහොතවල් තිබුණා නම් ඒක අරගෙන යන්න දෙන්න ඒක අරගෙන යන්න ඉඩ දෙන්න ඒක අරගෙන යන්න ඇරියුමක් කරන්න මොකද එහෙම නැත්තම් කාර්ය ඊයේ වේදනාව අදට එනවා අද වේදනාව හෙටට යනවා හෙට වේදනාව ඊළඟ දවසට යනවා වේදනාවෙන්ම පිරිච්ච ලෝකයක් තුල වේදනාවෙන්ම පිරිච්ච ජීවිතයක් තුල පුදුමාකාර විදියට කලකිරලා තමයි අපි ජීවත් වෙන්නට වෙන්නේ. ඉතින් මම ඔබට ආරාධනා කරනවා. කලකිරලා ජීවත් වෙන්න නෙමේ දෙවියන් වහන්සේ ඔබට මට ඇරියුම් කරේ. ජීවිතය කියන සුහදත්වයේ භුක්ති විඳින්නට, මිදීම කියන දේ භුක්ති විඳීමට, ආදරය කියන දේ භුක්ති විඳීමට, නැවුම් බව කියන දේ භුක්ති විඳීමට, නිදහස කියන දේ භුක්ති විඳින්නට තමයි දෙවියන් වහන්සේ ඔබව මාව මැව්වේ. එහෙනම් ප්‍රාර්ථනා කරනවා ඔබී තිබෙන අනවශ්‍ය හැම දෙයක්ම අරගෙන යන්න ඉඩ දෙනවා විතරක් නෙමෙයි අරගෙන ගියාට පස්සේ ඔබට ආයෝක හම්බ වෙන්නේ නැහැ අය හොයන්නවත් එපා ඒක හොයන්න එපා ඒක ඉඩ දෙන්න ඔබේ ජීවිතයේ ඇතුලේ ශාන්තියක් ඇති වෙනවා එතනින් එහාට අලුතෙන් මං ආයේ ජීවිතේ පටන් ගන්නවයි කියලා ජීවිතේ ආරම්භ කළා බලන්න ඔබට ලොකු සතුටක් ලොකු ශාන්තියක් ලොකු බලයක් සහ අභිෂේකයක් ලැබේවි චිස්පීඩයි.